ප්‍රියවාක්‍ය ප්‍රධානයන සරතුස්්‍යන්ති ජන්තව තස්මාත් අදේව වක්ත ්‍යං වචනයක දරිද්‍රතා. ප්‍රිය වූ වාක්‍ය ප්‍රකාශ කරනකොට සෑම සත්‍යයෙක්ම ඒකට කැමති. ඒ ඒකට කැමැත්ත ඇති කරගන්නවා. සර්වය තුස්්‍යන්ති සියලු දෙනා සතුටට පත්වෙනවා, තුෂ්ටියයට පත්වෙනවා, සන්තුෂ්ටියයට පත්වෙනවා. සර්වය තුස්්‍යන්ති ජන්තවා තස්මාත් තදෛව වක්තව්‍යං. එනිසා ඔබත් එම වචන ප්‍රිය වූ වචන මොන වචනද? එම වචන ප්‍රිය වූ වචන ප්‍රකාශ කරන්න ඕන. ප්‍රකාශ කිරීම හොඳයි. අන් කිසි කෙනෙක් ඔබ නිසා සතුටට පත්වෙනවා දකින්න කැමති නම්. තස්මාත් තදෛව වක්තව්‍ය වචනයක දරිද්‍රතා වචන. මෙන්න මේ වචන භාවිතා කරන්න මුදල් අවශ්‍යද? දිලිඳු කෙනාටත් වචන පාවිච්චි කරන්න පුළුවන්නේ. වචනයක දරිද්‍රතා වචනය කියනකොට ඒ වචනේ තියෙනව මොකද්ද? තියෙන දිලිඳුකම මොකද්ද? තියෙන අපහසුව. සල්ලි තිබුණත් නැතත් අපිට වචන පාවිච්චි කරන්න පුළුවන්. අපි බලමු. එනිසා අපිට පුළුවන් හැකි වෙලාවකටම හැම කෙනෙකුටම ප්‍රිය වාක්‍ය ප්‍රකාශ කරන්න. ප්‍රිය වූ වාක්‍යයෙන් ඔහුගේ නිවැරදි මඟ, වැරදි මඟ වුණත් ඔහුට අවබෝධ කර දෙන්න ඉතාම පහසුයි. වෙදකමේදී මේක කොහොමද භාවිතන? මේක ගොඩක්ම අපිට රෝගීන් සඳහා අපිට භාවිතා කරන්න පුළුවන්. කෝපජනිත රෝගීන් සඳහා භාවිතා කරන්න, ද්වේෂයෙන් කටයුතු කරන්න අපිට පුළුවන් නම් ප්‍රිය වාක්‍ය ඔවුන්ට කියමින්, ප්‍රිය වාක්‍ය අනුව ඔවුන් සමග එක්වෙමින් මේ චිකිත්සා කර්මය යක් කරන්න. ඒ රෝගියාට ශාන්තිය